යටිසිත අවදි කිරීම සහ භාවනා ඔඩියෝ සීරිස් එකේ 30 වෙනි ඔඩියෝ එකේ ඉඳලා කතා කරන්න අපි ආරම්භ කරේ ප්‍රධාන අකුසල චිත්තයන් එහෙම නැත්නම් ඍණාත්මක සිතිවිලි සම්බන්ධයෙන් අපේ හිතට හොර රහසෙම ඇවිල්ලා අපිව වෙනස් කරන සිතිවිලි සම්බන්ධයෙන් විග්‍රහයක් විදිහට තමයි ඒකේ ආරම්භ කරේ ඒකේ පළවෙනි කියන්නේ 30 වෙනි ඔඩියෝ එකේ ඉඳලා ලෝභය ගැන කතා කරා ද්වේෂයේ එක ආකාරයක් ගැන කතා කරා ඊට අද විශේෂයෙන්ම කතා කරන්නේ රාගය සම්බන්ධයෙන් රාගය කියන්නේ ප්‍රධාන අකුසල සිතවිල්ලක් සහ ඍණාත්මක සිතවිල්ලක් එතකොට ස්ත්‍රී පක්ෂයට වේවා පුරුෂ පක්ෂයට වේවා ස්ත්‍රී කෙනෙක් හරි පුරුෂයෙක් හරි දැකීම එහෙම නැත්නම් ඔවුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් දැකීම ඒ කට්ටියගේ හඬට ඇහුම්කන් දීම ඔවුන් සමග ආශ්‍රය කිරීම ඔවුන්ගේ ඇඳුම් විලාසිතාවයන් දැකීම ගන්ධය ආග්‍රහණය කිරීම ප්‍රිය සම්භාෂණයේ යෙදීම මේ ආදී වශයෙන් තියෙන කරුණු කාරණා මේ දෙපක්ෂයටම පොදු වෙන කරුණු කාරණා තමයි රාගයේ විදිහට ගන්න. එතකොට ඒ කෙලින්ම රාගයේ විදිහට එන සිතිවිලි අපිට අඳුන ගන්න පුළුවන්. අපි සාමාන්‍ය සම්ප්‍රදායේදී දන්නවා ඒක හොඳ නැහැ කියලා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් අපි ප්‍රධාන වශයෙන් එන රාගයක් විදිහට එන සිතිවිල්ලක් අපිට අඳුන ගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට ඇසුරු කිරීමට නොසුදුසු එහෙම නැත්නම් ඇසුරු කිරීමට හොඳ නැති සම්බන්ධතාවයක් අපි පටන් ගත්තොත් රාගයක් සහිත සිතකින් අපි ඉස්සල්ලාම පෙළඹෙනවා ඒ හිත එතනින්ම අයින් කරලා දාන්න. එහෙම නැත් ඒකත් ටිකක් කරගෙන යනකොට ඕම් බැරි වෙනකොට මොකද වෙන්නේ මේ රාගය ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. අපි ඒක වැඩෙන්න නොදී කොහොම හරි යටපත් කරන්න උත්සාහ කරනවා. නමුත් කාලයක් එක්ක යනකොට රාගය වෙනස් ස්වරූපයකින් එනවා. රාගය ගන්නවා මිත්‍රශීලීත්වය කියන ස්වරූපය. එයාව මට ඒ විදිහට ඇසුරු කරන්න හොඳ නැහැ. ඒ වුණාට අපි හරි හොඳ යාළුවෝ. අපි එකටම ඉන්නේ. අපි යාළුවෝ. මේක මිත්‍රශීලීත්වයේ රූපය අරගෙන අපේ හිතට එනවා. නමුත් ඒ ඉන්නේ රාගයමයි. එතකොට අපිට මේක අඳුන ගන්න බැරි වෙනවා. රාගය වංචනික විදිහට, කපටි විදිහට අපේ හිතට එනවා. අපි දන්නේම නැතුව ඍණාත්මක පැත්තට ගමන් කරනවා. ඉතින් මේ විදිහට මිත්‍රශීලී ස්වරූපයෙන් එන රාගය අඳුන ගන්න ඕනේ. මම කියන්නේ නැහැ හැම මිත්‍රශීලී සම්බන්ධතාවයක්ම රාගය මත පදනම් කරගෙන තියෙනවා කියලා. නමුත් සමහර මිත්‍රශීලීකම් අධ්‍යයනය කරාම අපි ගැනම හිතුවාම තේරෙනවා මේ බේස් එක හැදිලා තියෙන්නේ රාගය කියන ඍණාත්මක සිතිවිල්ලෙන් එහෙම නැත්නම් අකුසල සිතිවිල්ලෙන් කියලා. ඒ වගේම තමයි කරුණාව. දැන් කරුණාව කිව්වහම අපි දන්නවා ඒක ඊටාම ධනාත්මක සිතිවිල්ලක්. ඒ වගේම කුසලයක්, කුසල සිතිවිල්ලක්. දැන් කරුණාව ගත්තාම ඒකට ભેදයක් තියෙන්න බෑ. ස්ත්‍රියක්ට, පුරුෂයෙක්ට, සතෙක්ට, මුස්ලිම් ආගමට, ක්‍රිස්තියානි ආගමට, පාලස්තීනයට, ඊශ්‍රායලයට, රුසියාවට, යුක්‍රේනයට එහෙම කියලා අපිට කරුණාව ඒ පුද්ගලයන්ට දක්වන කරුණාව වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙනවා නම් ඒක කරුණාවක් නෙමෙයි. එතකොට සමහර වෙලාවට සමහර දැන් පොහොසත් උදවියට දුප්පත් ස්ත්‍රීන් ගැන රාගයක් ඇති වෙන්නවා වෙනුවට කරුණාසිතකින් මේ රාගය හට ගන්නවා. අනේ පව්වේ ගෑනු කෙනා අමාරුවෙන් ජීවත් වෙන්නේ මං උදව් කරන්න ඕනේ. හැබැයි මේ මිනිස්සයා සමහර වෙලාවට ඊට අල්ලපු ගෙදර ඉන්නවා දුප්පත් වයසක කාන්තාවක් එහෙම නැත්නම් මැහැල්ලක්. නමුත් එයාට ඒ කරුණාව හටගන්නේ නැහැ. එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ දැන් අපි උදාහරණයක් විදිහට ගමු. දැන් මේක රාගයට අදාළ නැහැ. නමුත් අපි ගමු දැන් පලස්තීනය හරි ඊශ්‍රායලය හරි ගමුකෝ.
දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඊශ්‍රායලය හරි කෙනෙක්ට කියන්න පුළුවන් පලස්තීනය හරි කියලා. එතකොට පලස්තීනයට කැමති කට්ටිය කියනවා අනේ ඒ කට්ටිය පව් කියලා. ඊශ්‍රායලයට කැමති කට්ටිය කියනවා අනේ ඒ කට්ටිය පව්, අර කට්ටියට එහෙම වෙන එකම හොඳ කියලා. ඉතින් මේ විදිහට අපිට සිතවිල්ලක් එනවා නම්, කරුණාවක් එනවා නම් ඊශ්‍රායලයේ කට්ටිය පව් පලස්තීනයට හොඳ වැඩේ කියලා. එතන තියෙන්නේ ඇත්තටම එන කරුණාවක්ද, එහෙම නැත්නම් කරුණාවක් වගේන ද්වේෂයක්ද? ඒ වගේම තමයි රාගය සම්බන්ධයෙන්ුත්, දැන් පොහොසතෙක්ට ස්ත්‍රිය දුප්පත් ස්ත්‍රියක් ගැන කරුණාවක් ඇති වෙනවා නම් ඒ දුප්පත් ස්ත්‍රියක්ට ඇති වෙන කරුණාවම දුප්පත් මැහැල්ලකට, දුප්පත් සීය කෙනෙක්ට, එහෙම නැත්නම් දුප්පත් හෝ දුප්පත් නැති ඕනෑම කෙනෙක්ට එක හා සමානව හට ගන්න ඕන. එක හා සමානව හට ගන්න නැතුව විශේෂයෙන් ඒ විදිහට හට ගන්නවා නම් ඒක කරුණාවක් නෙමෙයි, ඒක රාගයක්. සමහර වෙලාවට බස් එකට නගිනා ගොඩාක් වයසක කට්ටිය හැබැයි දැක්කේ නැහැ වගේ ඉන්නවා. කවුරු හරි ඉතින් හොඳට ඇඳ පැළඳගෙන ගෑනු කෙනෙක් නැගුණ ටක් ගාලා ෂීට් එක හරි හම්බෙනවා. ඉතින් මේවා කරුණාවද, එහෙම නැත්නම් වෙන මොනවා හරි හිතේ එන සිතිවිලිවල ස්වરૂපද කියලා හරියට අඳුන ගන්න ඕනේ. මේ පොඩි පොඩි ඍණාත්මක සිතිවිලි ජීවිතයට බලපානවා. එතන ඒ හින්දා මේ සිතිවිලි හොඳින් අධ්‍යයනය කරලා තියන්නම ඕනේ. ඒකම තවත් විදිහකට රාගය අපේ හිතට එනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමු. තරුණ භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා, මිහිරි කටහඬක් තියෙනවා. දැන් උන්වහන්සේ දේශනා කරනවා ධර්මය. දැන් මේක අහගෙන ඉන්නවා තරුණ තරුණියන්, වැඩිහිටියන්, වැඩිහිටි කාන්තාවන්, විශේෂයෙන්ම තරුණියන්ට සහ කාන්තාවන්ට මෙන්න මෙහෙම හිතෙනවා, අනේ කොච්චර ලස්සන දේ හාමුදුරුවෝ බණ කියනවා, හරි ලස්සනට බණ කියනවා, අහන් ඉන්න ආසයි. ඒ කියන්නේ බණ මොකද්ද දන්නේ නැහැ, කිව්වේ මට මතක නැහැ හරියටම කියපු බණ. හැබැයි මාර ලස්සනයි, කොච්චර කටහඬ ලස්සනද බලන්නකෝ. මාර ශ්‍රද්ධාවක් හිතට එන්නේ, ශ්‍රද්ධාවක් වගේ රාගයක් තමයි හිතට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම බණ මොන කටහඬකින් කිව්වා, ඒ බණේ අර්ථයට තමයි අපි මිහිරි කියලා කියන්නේ, කටේ හඬට නෙමෙයි. නමුත් අපි රැවටෙනවා සමහර වෙලාවට කටහඬට එය මිහිරි කියලා. නමුත් ඒ ඇති වෙන්නේ හිතට ඍණාත්මක රාගයමයි ශ්‍රද්ධාවක ස්වરૂපේ. ඉතින් මේ නිසා සමහර මේ අපේ වැඩිහිටි කාන්තාවන් හෝ තරුණියන් දේශකයාණන් වහන්සේලාට, දැන් බෞද්ධ ආගමේ විතරක්ම නෙමෙයි, ඉතින් ඕනෑම ආගමක දේශකවරයෙක්ට මේ කටහඬට කැමති වෙලා අහනවා නම් ඒකට මුල් වෙන්නේ රාගය. යෝගකම තමයි ඇත්තටම භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, අපි හිතමු උසස් පෙළ පන්තියක් කියලා, ජීව විද්‍යා පන්තියක් හරි, නැත්තම් වෙන මොකක්ම හරි පන්තියක් ගම්මකෝ. සමහර වෙලාවට සමහර සර්ලා ඉන්නවා කඩවසම්, හොඳට ඇඳ පැළඳගෙන සමහරලාට ෂර්ට් එකේ බොත්තමකුත් ගලවගෙන මාලෙකුත් දාගෙන ඒ අමුතු විදිහකට ඉන්නවා රැවුලත් වවාගෙන. ඉතින් ඉන්න හැම ගැටලුවක් නෑ, මම මේ විවේචනය කරනවා නෙමෙයි. නම් මේ පන්තියට යන ළමයි ඒ ගුරුවරයා උගන්වන දේ සමහරට අහනවා ඇති, ඒකට මෙච්චර හොඳට ප්‍රතිඵල තියෙන්නේ අපිට. ඊට අමතරව ඊටත් වඩා ඇත්තටම මේ ගුරුවරයාට, එහෙම නැත්නම් ගුරුවරයාගේ උගන්වන ස්වરૂපයට, එහෙම නැත්නම් ගුරුවරයාගේ කටහඬට ආශා වෙනවා, ඒක අනුකරණය කරනවා, ඒකට ආශා වෙනවා. කටහඬට, එහෙම නැත්නම් ඒ විලාසයට තමයි ආශා කරන්නේ. ඒකත් එතන ශ්‍රද්ධාව නැහැ, නමුත් අර ගුරු භක්තිය කියන එක එන්නේ. නමුත් රාගයක් විදිහට තමයි මේ සිතිවිල්ල හටගන්නේ. ඉතින් සමහරවිට දැන් ඊට වඩා හොඳ දක්ෂ ගුරුවරු ඉන්නවා, සමහරට වයසයි එහෙම නැත්නම් ওই කියන තරම් කඩවසම් නැහැ. හැබැයි ඒ AI ගාවට සමහරවිට යන්නේත් නැහැ ළමයි. ඇහුවත් කියන අපෝ ඒ එහෙම නැත්නම් මේ මැඩම් හරියට උගන්වන්නේ නැහැ. ඒ වුණාට ඊට වඩා දක්ෂ සමහරවිට ඒ දක්ෂකම දන්න ළමයි ඒ ගුරුවරුන් ගාවට ගිහිල්ලා සමත් වෙනවා. දැන් මම මේ කියන කාරණා හැම තැනකටම අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් බහුතර ප්‍රතිශත වලින් අදාළ වෙන තැන් තියෙනවා.
ඉතින් මම මේ ආරාධනා කරන්නේ තමන් මේ අවස්ථාවන් වලට මුහුණ දෙනවා නම් ඒ අවස්ථාවන් වලදී දැන් උදාහරණයක් විදිහට මේක අහනවා නම් උසස් පෙළ ශිෂ්‍යෙක් හරි නැත්නම් කවුරු හෝ ශිෂ්‍යෙක් මම මේ අසවල් පන්තියට යන්නේ ඇත්තටම ඉගෙන ගන්න ඕන හින්දාද මම මේ සර්ගේ කැමැති උගන්නනම දෙයටද එහෙම නැත්නම් එයාගේ වෙන මොකක් හරි ස්ටයිල් එකකටද කැමැති කියන එක තමන්ගේ හිතින් අහගන්න පුළුවන් සමහරට ඔය ප්‍රශ්නේ තමන්ගෙන් අහගත්තට ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වුණොත් මීට වඩා හොඳට තව අධ්‍යාපන කටයුතු කරගන්නත් ඉඩ තියෙනවා අර ඍණාත්මක සිතිවිල වලට පැලවෙන්න ඉඩ දෙන්නේ නැතුව. ඉතින් ඒකට අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒකට අපි අපේ හිතට එන සිතිවිලි ගැන අවධානයක් දෙන්න ඕනේ. අපි අපෙන් එළියට ඇවිල්ලා අපි දිහා බලාගෙන ඔබට මේ වෙලාවේ මොනවද හිතෙන්නේ කියන එක ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. එහෙම නැතුව උඩ බලාගෙන කොච්චර කිව්වත් විශ්ව මාතාවකට හරි පියාණන් කෙනෙක්ට හරි උඩ බලාගෙන මන්තර හරි මොනවා හරි 108 නෙමේ 1 කෝටි ගාණක් දෙඩෙව්වත් අපි අපේ හිත ගැන දැනගන්නේ නැතිව මොනවාවත් කරන්න බෑ. ඒක තමයි ඇත්තම කරුණ. ඒ නිසා දැන් මේ ක්‍රියාවන් කරන්නේ නැහැ. අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ ලේසි ක්‍රම. අනේ මොකක් හරි වාක්‍යයක් මේ දාස්සරයක් හරි කිව්වට පස්සේ මට මොලේ පෑදෙනවා නම් කියලා හිතලා ඒක ලේසියිනේ ඔය මේ මට හිතවිලි ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ. ඕවා කරන්න මට තේරෙන්නේත් නැහැ. ඕවා කාටද පුළුවන්. නමුත් මම මොකක් හරි පිළිමයක් දිහා බලාගෙන ඉන්නම් මං ගොඩාක් වෙලා ස්පියන්නේ නැතුව බලාගෙන ඉන්නම් මට බුද්ධිය පහළ වෙන්න මට නුවණ පහළ වෙන්න මට සල්ලි හම්බෙන්න එහෙම නැත්නම් මගේ බිස්නස් වැඩ කටයුතු හරියන්න. ඉතින් එහෙම හරියනවද මම දන්නේ නැහැ. ඒකට කිසි තර්කයක් නැහැ. ඒකට කිසි පදනමක් නැහැ. අපි අපේ මොලේ වෙහෙස විය යුතුයි. ඒ සඳහා උත්සාහයක් ගත යුතුයි. අපි අපේ සිතිවිලි විග්‍රහ කර බැලිය යුතුමයි. මීට අමතරව රාගයනවා කෙලෙහි ගුණ සැලකීමක ස්වරූපය අරගෙන දැන් උදාහරණයක් විදිහට අපිට යම්කිසි උදව්වක් කරා කියමුකෝ. අඩුතරමේ නිකන් කවුරු හරි දැන් පුරුෂ පක්ෂයට කවුරු හරි ස්ත්‍රියක් විසින් ඔන්න හොඳ ලස්සන ස්ත්‍රියක් විසින් මොකක් හරි අවස්ථාවකදී දැන් තේ එකක් දෙනවා. එක හදිසියකට ඔෆිස් එකකට ගියාට පස්සේ හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ගෙදරකට ගියාට පස්සේ හරි මොකක් හරි අවස්ථාවකදී තේ එකක් දෙනවා බොන්න. දැන් මේක මතක් වෙනවා පස්සට අනේ මට තේ එකකුත් දුන්නනේ කොච්චර හොඳද මට තේ එකක් හරි දීලා තියෙනවනේ ඉතින් මේ කෙනාට උදව් නොකර බෑ. හැබැයි ඉතින් මේ තේ ඕන තරම් තවත් කට්ටිය දීලා තියෙනවා. සමහරවිට ඔය කියන හිතවිල්ල ඒ කට්ටිය ආවට පස්සේ අපිට ආපස්සට හිතෙන්නේ නැහැ. ඉතින් මෙයාව සම්බන්ධයෙන් මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් විශේෂයෙන් ඒක හිතනවා. ස්ත්‍රියක් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ඔක දෙපාර්ශවයටම අදාළයි. තේ කෝප්පයකට පමණක් නෙමෙයි ඒ හා සම්බන්ධ ඕනෑම සිද්ධියකට මේක අදාළයි. මේක එන්නේ හිතට කෙලෙහි ගුණයක් සලකනවා ආකාරයෙන්. නමුත් ඇත්ත කෙලෙහි ගුණයක් දැක්වීමක් නෙමෙයි. මේ එන්නේ රාගික සිතුවිල්ල. සාමාන්‍යයෙන් පොහොසත්තු දුප්පත් ඇසුරු කරන්නේ නැහැ. මං කියන්නේ බහුතරයක්. සමහර හොඳ මිනිස්සු ඉන්නවා හැමෝම සමානාත්මතාවෙන් සලකනවා. හැබැයි බහුතරයක් පොහොසත් අය ඒ සමාජයට ගැළපෙන විදිහට තමයි ඉන්නේ. හැබැයි පොහොසතෙක් දකිනවා දුප්පත් සමාජයක ඉන්න ලස්සන තරුණියක්. එහෙම නැත්නම් තරුණේ ඔය දෙපාර්ශවයටම අදාළයි. අපි හිතමු තරුණියක් දැක්කයි කියලා. පොහොසත් කොල්ලෙක් දුප්පත් කෙල්ලෙක් දකිනවා. හැබැයි දැන් මේ කොල්ලෙක් නෙමෙයි අපි හිතමු මහත්තයෙක්. ඒ කියන්නේ බැඳපු කෙනෙක් දුප්පත් කෙල්ලෙක් දකිනවා. එහෙම නැත්නම් කාන්තාවක් දකිනවා. දැන් රාගයක් හට ගන්නවා. නමුත් දැන් රාගය විදිහට නෙමෙයි හිතට එන්නේ මෙහෙමයි. ඔන්න දවසක් දෙකක් දකිනවා. හම්බෙනවා. ඉතින් කතා බහ කරනවා. දැන් රාගය හට ගන්නවා. දැන් රාගය විදිහට නෙමෙයි එන්නේ. දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. අපි හැමෝම එකයි. පොහොසත් කියලා අපි එහෙම අනිත් අයව හෙලා දකින්නක වැරදි. අපි ඔක්කොම එකයි. මේ සමානාත්මතාවය තියෙන්න ඕනේ. දැන් මෙතනදි තමයි මේ සමානාත්මතාවය එන්නේ. ඇයි දැන් මෙච්චර කාලයක් අනිත් පැත්තට හිතපු පුද්ගලයාට සමානාත්මතාවයක් එහෙම නැත්නම් හැම මිනිස්සෙක්ම එකයි කියන සිතිවිල්ල එන්නේ මේ තරුණිය නිසා නම් ඒක රාගයක් පදනම් කරගෙන ආපු දෙයක්. ඒ නිසා මේක ඇත්තටම එන සමානාත්මතාවයක් නෙමෙයි. සමානාත්මතාවය කියන්නේ කුසල ධර්මයක්.
එහෙම නැත්නම් ඒක ධනාත්මක සිතවිල්ලක් මං වගේම තමයි අනිත් අයත් කියලා හිතන එක. විතර තරුණිය විතරක් නෙමෙයි. මං වගේම තමයි අනිත් රටක කෙනෙකුත් මේ රටේ ඕනෑම කෙනෙකුත් සතෙකුත් ගහකොළ පවා මං වගේම එක හා සමානව නිදුක් වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕනේ කියලා එක හා සමානවම තමයි අපි හිතන්න ඕනේ. නමුත් එක පාර්ශවයකට පමණක් එක නිකන් වැඩියෙන් දැනෙනවා නම් එතන තියෙන ඇත්ත සමානාත්මතාවය නෙමෙයි. මේවා වංචනික සිතුවිලි. අපි මේවා හරියට ඇනලයිසිස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අනුන්ගේ දියුණුවට අපි කැමති වෙන්න ඕනේ. අනුන්ගේ දියුණුව කෙරෙහි අපි සතුටු වෙන්න ඕනේ. ඒක ධනාත්මක සිතුවිල්ලක්. ඒක කුසලයක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි හිතමු ඔන්න දැන් ඉගෙනීම සඳහා දක්ෂ දරුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් දක්ෂ තරුණ එක් හරි තරුණියක් හරි ඉන්නවා. හැබැයි එයාට ආර්ථික වශයෙන් අඩුපාඩුකම් තියෙනවා. එතකොට පොහොසත් පවුලක කෙනෙක් දැන් මේ තරුණිය හරි මේ ශිෂ්‍යාව හරි දැකලා අනේ කොච්චර හොඳද ඉගෙන ගන්න දක්ෂයි මම මෙයාට උදව් කරනවා කියලා උදව් කරනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒ ශිෂ්‍යාවට විතරක් නෙමෙයි ඔහු දකිනවා තව තව ළමයි තව ශිෂ්‍යාවන් තව ශිෂ්‍යයන් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම ඉගෙන ගන්න දක්ෂයෙක් ආර්ථික අපහසුතාවයක් තියෙන කෙනෙක් දැක්කොත් උදව් කරන්න ඕනේ. ඒක තමයි අනුන්ගේ දියුණුවට කැමති කියලා කියන්නේ. ඒක ධනාත්මක චින්තනයේ කොටසක්. ඒක කුසලයක්. හැබැයි ඉගෙන ගන්න දක්ෂ පිරිමි ළමයි ඉන්නවා. නමුත් ගැහැණු ළමයි තිනවා ටිකක් ලස්සන ගැහැණු ළමයෙක්ට විතරක් උදව් කරනවා. රස්සාවක් හොයාගෙන තරුණ තරුණියන් ඕන තරම් වෙනවා. හැබැයි ලස්සන තරුණියක්ට තරුණයෙක්ට විතරක් රස්සා හොයලා දෙන්න සමහරු පෙළඹෙනවා හෝ රස්සා ලැබෙනවා දක්ෂතාවයටත් වඩා. ඒතොර ඒක අනුන්ගේ දියුණුවට කැමැති බව කියන සිතවිල්ල පෙරදරි කරගෙන ඉන්නේ රාගය. ඉතින් මෙතනදිත් අපි රැවටෙනවා රාගයට අපේ හිතේ පැලවෙන්න ඉඩ දෙනවා. ඉතින් මේ සියුම් සිතවිලි හරියට ඇනලයිසිස් කරගන්න ඕනේ. එතකොට ලස්සන කෙනෙක්ට රස්සාවක් ගන්න බැරිද? එතකොට ලස්සන කෙනෙක්ට ඉගෙන ගන්න උදව් කරන්න බැරිද? නෑ, පුළුවන්. ඉගෙන ගන්න උදව් කරන්න, ඒ කියන්නේ අනුන්ගේ දියුණුවටම කැමති කියන පරමාර්ථයෙන් පමණක් ඒ උදව්ව වෙනවා නම් කමක් නැහැ. නමුත් ඇත්තටම ඇනලයිසිස් කරාම අපේ හිතේ තියෙන්නේ මොකක්ද කියලා අපේ යටහිත යන්තම් දන්නවා. නෑ, ඕක නෙමෙයි, මේක තමයි, කමන්නෑ, මෙහෙම කියමු, මෙහෙම කරමු කියලා අපේ හිත දන්නවා. ඒක අපිවම කරගන්න රැවටීමක්. අපිට ඒ සිතිවිල්ල අයින් කරලා ඇත්තටම යාගේ දියුණුව ගැන හිතලා යාට උදව් කරන්න පුළුවන්. ඉතින් උදව් නොකර ඉන්න කියනවා නෙමෙයි, උදව් කරන්න ඕනේ. උදව් කරන්න ඕනේ සිතිවිල්ලෙන් උදව් කරන්න ඕනේ. නැතු වංචනික සිතිවිලි තියාගෙන උදව් කරන එක නෙමෙයි හරි විදිහ. ඉතින් මේවා තමයි රාගය අපේ හිතට අපිටත් හොරෙන් ඇතුළු වන ක්‍රම. මේ කිසිම අවස්ථාවකදී කියන්නේ නැහැ. ඒ කියන්නේ මම අර අන්තිමට කියපු කාරණේ, ඒ කියන්නේ කාටවත් උදව් කරන්න එපා, එහෙනම් කාටවත් කරුණාව දක්වන්න එපා, එහෙනම් විශේෂයෙන්ම ලස්සන අයට කරුණාව දක්වන්න එපා, කෙලෙහි ගුණයක් එම ලස්සන කෙනෙක්ට පෙන්වන්න එපා, ශ්‍රද්ධාවක් එම හොඳ මිහිරි කටහඬක් තියෙන තරුණ භික්ෂුවක් ආවහම ශ්‍රද්ධාවක් පෙන්වන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ සිතුවිල්ලේ නියම ස්වરૂපය හිතරකට කමක් නැහැ. නමුත් වංචනිකව රාගය හිතරෙනවා නම් ඒක අපිට තේරෙනවා, අපි නොතේරී වගේ ඉන්නවා, එහෙම වෙන්න එපා. ඒ සිතිවිල්ල සැබෑ අයිතිකරුවා වෙන්න රාගය නම් රාගය අයින් කරන්න, ශ්‍රද්ධාව නම් ශ්‍රද්ධාව, කරුණාව නම් කරුණාව, කෙලෙහි ගුණ දැක්වීම නම් කෙලෙහි ගුණ දැක්වීම. ඒ හොඳ සිතිවිලි ටිකම එළියට ගන්න වංචනික වේවත් අනිත් අකුසලයන්ට ඍණාත්මක සිතිවිලි වලට එළියට එන්න දෙන්න එපා. ඉතින් අද ඔඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊළඟට ද්වේෂයේ තියෙන අනිකුත් ස්වરૂපයන් ගැන කතා කරමු. මම එක ස්වરૂපයක් විතරයි කතා කරේ, අනිත් ස්වરૂප ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට තියෙන අදහස් කමෙන්ට් වලින් ඉදිරිපත් කරන්න. ස්තුතියි.